තෙරුවන් සරණයි සුබ සන්ධ්‍යාවක් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා එන්න මේ සිරස FM පන්සල් හැඳෑව අපි සූදානම් වෙන්නේ ධර්මයේ සාකච්ඡා කරන්න හෙට දවස සුවිශේෂී දවසක් බොහෝ දෙනෙක් සිල් සමාදන් වීම පිණිස සූදානම් වන දවස ඉතින් අද දවස ඊට පෙර සූදානමක් හැටියට අද දවසේ අපි කොහොමද ගත කරන්නේ මේ සන්ධ්‍යාව මේ රාත්‍රිය හෙට උසස් සිල් ගුණ පුහුණු කිරීම උදෙසා අපි කොහොමද කැප කරන්න කියලා අපි ස්වාමින් වහන්සේගෙන් පැහැදිලි කරගන්නටයි සූදානම් වන්නේ ඒ සඳහා අද දවසේදී සිරස FM පන්සල් හැඳෑවට වැඩම කරන ලද හම්බන්තොට විහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති විසුද්ධි මග්ග ජාත්‍යන්තර බෞද්ධ මහා සංවිධානයේ ප්‍රධාන අනුශාසක විචිත්‍ර බහනක ආචාර්ය නාගොඩ සද්දාලෝක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව මා ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා අවසරයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි සැබවින්ම හෙට දවසේදී පොය උදා වෙන දවස බොහෝ දෙනෙක් සීලය පිහිටා ගැනීමට බලාපොරොත්තු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම ශාලිකානෝන විශේෂ පොය දවසක් වස් මහා පවාරණයේ සිද්ධ වෙන්නේ හෙටවෙනි පොය දවසේ. එහෙමයි. ඉතින් එවැනි උතුම් දවසක ඔබ සීලයක පිහිටාගෙන ධර්මකාමී කෙනෙක් බවට පත් වෙන්නට නම් අපේක්ෂා කරන්නේ අද දවසේ ඔබ කල්පනා කරන්නට ඕනි මම මේ ගිහි ගෙදරින් කිසිවක් බාහිර අරමුණු අරගෙන යන්නේ නැහැ කියලා. එහෙමයි. දැන් සමහර උදවිය කල්පනා කරනවා විවේකයක් හම්බ වෙන්නේ මාසෙකට එකපාරයි. එහෙමයි ස්වාමීනි. ඒ නිසා ওই විවේක දවසේ මගේ යාළු මිත්‍රයෝ ටික හම්බ වෙන්නේ ඒ නිසා ඔක්කොම කතා කරන්න තියෙන්නේ සැලසුම් කරන්න තියෙන එදා කියලා නිකන් ලැබෙන දාන ටිකත් අනුභව කරලා ඊළඟපස ටිකත් වළඳලා විවේකයෙන් කතා කර කර ඉන්නවා. එහෙමයි. ඒ නිසා ඔබ හිතන්නට ඕනි හිත දවසේදී මම දෙතිස් කතාවෙන් ඈත්ව වාසය කරනවා කියන එක තමයි පළවෙනි අදිෂ්ඨානය වෙන්නට ඕනේ. එහෙමයි ස්වාමිනහස. දෙතිස් කතා පිළිබඳව ඔබට රේරුකාණී ස්වාමින් වහන්සේගේ ශාසනාවතරණයේ පොතින් දැනගන්නට පුළුවන්. අපත් බොහෝ පොත්වල තියෙනවා. රජවරු පිළිබඳ, සිටුවරු පිළිබඳ, මැති ඇමතිවරු පිළිබඳව, යුදයේ පිළිබඳව, සොරුම් පිළිබඳව, නළුලියම් පිළිබඳව, ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව, බය පිළිබඳව, ආහාර පිළිබඳව, ස්ත්‍රිය පිළිබඳව ආදී නොයෙක් තියෙන කතාවල් රාගදේශ මොහ ඇති වෙනවා. එහෙමයි. එහෙනම් කෙටියෙන් හිතන්නට ඕනි හෙට දවසේ මම රාගය ඇති වෙන කතාවකින් නම් යුක්ත වෙන්නේ නැහැ. ද්වේෂය ඇති වෙන කතාවකින් යුක්ත වෙන්නේ නැහැ. මෝහය ඇති වෙන කතාවකින් යුක්ත වෙන්නේ නැහැ කියලා හොඳ අදිෂ්ඨානයකින් අද දැන් මේ රාත්‍රියේ නිින්දට යන්නට ඕනි. එහෙමයි. එතකොට මේ අදිෂ්ඨානයේ බොහෝසෙම පොය දවසේ දවල පානෝ. ඇයි? එහෙමයි. අර තමන් සිල් සමාදන් ඉන්නකොට එවැනි අරමුණු වෙන කතාවට එනකොට මතක් වෙන්නේ මොකද්ද? ඊයේ රාත්‍රියේ මම කරපු අදිෂ්ඨානේ. ඒක තමයි හොඳම අදිෂ්ඨානේ. අනිත් කාරණේ තමයි මම හෙට දවසේදී මගේ හිත නිවා ගන්න යන දවසක්. හිත නිවා ගන්න යන දවසේදී මට කයට සැප පහසුකම් නොලැබෙන්න පුළුවන්. මොකද මෙහෙම මං කියන්නේ ගොඩක් තීරුම් ඇතුව ශාලික නෝන. එහෙමයි. සමහර උපාසකමල දානි පෙරකුවිච්ච ගමන් තරහ ගන්නවා ඉන්නවා. එහෙමයි. දාන් ටික බෙදන්න බරක් වුණාම තරහ ගන්නවද වෙන්නේ. හොඳට සැප පහසු විදුලි පංකාවක් නැත්තම් එයා ඉන්න තැන පන්සලේ ඒකට තරහ ගන්නවා මට විදුලි පංකාවේ හැමේ කුලගවත් වදින්නේ නැහැ කියලා. අස්ථානි කෝප වෙනා ඉන්නවා. එහෙමයි. ඒ නිසා මේ කයට සංසාරේ ගොඩක් සැප දුන්න නමුත් මේ කයක් ඉතුරුනේ නැහනේ. ඒ නිසා කයට සැප විනිස නෙමෙයි මේ යන්නේ හිතට සැප විස. ඔන්න ඔය කන්න දෙක හොඳින් අදිෂ්ඨානය කරගෙන ඔබ සීලේ පිටන්න යනවා නම් ඔබට බොහොම පහසුවෙන් ඒ කටයුතු කරගන්නට පුළුවන්. ඒ වගේම සමහර උදවි ඉන්නෝ නායක ස්වාමීන් වහන්සේ නිතරම නම කියවයි ගුවන් විදුලිය වගේ කියලා. මෙයා තමයි මහදායකයා, මෙයා තමයි ප්‍රධානදායකයා, මෙයා තමයි දානපතියා, මෙයා තමයි සීලවතා. ඒවා බලාපොරොත්තු නැතුවයි මම මේ යන්නේ. කියලා යන්නට ඕනේ. එහෙමයි. එතකොට හරි පහසුයි හොඳින් තමන්ගේ සීලය ආරක්ෂා කරගන්නට. හොඳයි. සීලය ආරක්ෂා කර ගැනීම සහ සිල් සමාදන් වීම කියන කාරණේ අපි පැහැදිලි කළා. ස්වාමිනාංශ පුද්ගලයෙක්ගේ ජීවිතේට ඇයි මේ එක් දවසක් හෝ පුන් පොහොය දිනයක සීල සමාදානය වෙනුවෙන් කැපකිරීමේ ඇති වැදගත්කම කුමක්ද? සමහර කියනවා අපි සීල් නොගත්තට අපි වැරදි කරන්නේ, අපි අකුසල් කරන්නේ කියලා. මේ මාසයකට උදාවන එක් පුන් පොහොය දිනයක සිල් සමාදන් වීමේ වැදගත්කම මොකක්ද ස්වාමිනාංශ? සැබවින්ම සතර පොහොයට සිල් සමාදන් වුණ අතීත පැරැන්නෝ. එහිමයි. ඒ කියන්නේ සතියට එක දවසක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් අද කාර්ය බහුලකම නිසා සංකීර්ණ නිසා ජීවිතවල මාසයකට එක දවසක් තමයි සමාදන් වෙන්න ඉඩ තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් මාසයේ දවස් 29ක් 30ක් අපේ ජීවිතේ අපි සුපරිසුද්ධ සීලවන්තයන් වශයෙන් ජීවත් වෙනවද නැද්ද කියන එක ඔබම දන්නවා ඇති. එහෙමයි. මොකද ඔබේ ජීවිතේ නිතරම තරහ, ආශාව, රාගය ආදී කියන කාරණා, ඊර්ෂ්‍යා ආදී කියන කාරණා ඔබ ගනුදෙනු කරද්දී ඔබේ සමාජයත් එක්ක, පවුලත් එක්ක, ආයතනයත් එක්ක ඔබ දන්නවා කොච්චර එනවද කියලා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා එක දවසක් හරි ඔබ පිරිසිදු බවට පත් වෙන දවස. එහෙමයි. දැන් දවස් 30ක්ම මඩේ දාලා ඉන්නේ ඔබ. කෙලස් මඩ වගුරේ එල්බගෙන ඉන්නේ. කොච්චර ඔය කිව්වත් අපි පව් කරන්නේ නැහැ කියලා කොයිතරම් පව් කරනවද හිතින්? එහෙමයි ස්වාමීනි. මොකද හිතින් කරන්න පුළුවන් පව් තියෙනෝනේ.
ඒ නිසා පොයේ දවසක් වශයෙන් එක දවසක් උපෝසතයක් වශයෙන් වෙන් කරගත්තම ඒ දවසේදී ඔබට රාග දේශ මොහ පැමිණියත් ඒ රාග දේශ මොහ බොහොම අඩුවෙන් තමයි ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ ඔබට දකින්න ලැබෙන ආහන ලැබෙන සිල්ලතුන් ධර්මය. එහෙමයි. ඒතර ඔබේ හිත හුඟක් පිරිසිදු බවට පත් වෙනවා හරියට හොදනවා වගේ මඩේ දාපු පස්සයක් සෝදනවා වගේ. ඒ නිසා ඒ දවසේදී ඔබේ පය 5ද 6ද දවසේද පය 24ද සම්පූර්ණයෙන්ම පාරිශුද්ධ භාවයට මානසිකව පත් වෙනවා. අන්න ඒ මානසික පාරිශුද්ධ භාවය නිසා කුසල් සිත් උපදින ප්‍රමාණය වැඩි. එහෙමයි ස්වාමීනි. ඒතර අර මුළු මාසෙම කරපු පැවැත්මත් හරි එක දවසක් ආරක්ෂා කරපු සීලයක් හරි ඒ නිසා ඔබට සංසාරී ඉපදීමෙන් මැරෙමින් යන ජීවිතයේදී ඔබට සැනසීම පිණිස උදව් වෙන උතුම්ම ජීවත් වීම තමයි පොයේ දවසේ දුප සීලී ජීවත් වෙන දවස. සමනස එදිනට ආර්ය නිශ්ශබ්දතාවය රකින්නට කියලා ස්වාමීන් වහන්සේලා බොහෝ විට මේ සීල් සමාදන් වන උදවියට මතක් කරනවා. අත් වශයෙන්. එතනදී නිශ්ශබ්දතාවය රැකීම කියන්නේ දැන් අපි වදන් පිට නොකර සිටියාට අපි සිතින් ලොකු අරගලවල සිටින අවස්ථාව තියෙනවා. ද්වේෂය වෛරය මේ හිතේ තියෙන අවස්ථාවක අපි කටින් මුකුත් වචන පිට කරන්නේ නැහැ. මේ ආර්ය නිශ්ශබ්දතාවය පිළිබඳවත් මේ අවස්ථාවේදී පැහැදිලි කිරීම වටිනවා ස්වාමීන් වහන්සේ. ඇත්තටම සැබවින්ම ආර්ය නිශ්ශබ්ද භාවය සහ අනාර්ය නිශ්ශබ්ද භාවය කියලා දෙකක් තියෙනවා. එහෙමයි. දැන් බල්ල බලලුන සද්දන කර ඔහි ඉන්න වෙලාවල් තියෙනවා නිශ්ශබ්ද භාවය. ඒතර ඒව ආර්ය නෙවෙයි. සමහරකය දනුවන් කරනකොම බයට නිශ්ශබ්ද වෙ ඉන්නවා. එහෙමයි. ඒතර ඒකත් ආර්ය නෙවෙයි. රාගදේශ මොහ වලින් තමයි ඒගොල්ලෝ ඉන්නේ. එහෙමයි. නමුත් සිල් සමාදන් වෙච්ච උදවියට ආර්ය තුන්නි භාවය ආරක්ෂා කරන්නේ කොහොම? උතුම් ආර්ය තුන්නි භාවයේ තියෙන ආර්යයන් වහන්සේලාට විතරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකට අපිට තියෙන්නේ ධර්ම අරමුණක් හිතේ පැල්පැදියම් කරගෙන ඒ කියන්නේ බුදු ගුණ වාගේ අරමුණක් ගන්නු. එහෙමයි. ඒ ගුණයේ හිතෙන් හිත හිතා කතා බහ නැතුව නිහඬ භාවනාවේ යෙදෙනවා. අන්න ඒකට කියනවා උතුම් අරමුණක් මනසට අරගෙන කතා බහෙන් තුරව වාසය කිරීම ආර්ය තුන්නේ භාවය. එහෙම නැත්නම් ආර්ය නිශ්ශබ්දතාවය කියලා. මොකද එහෙම කියන්නේ ආර්යයන් වහන්සේලා නිතරම පසු වෙන්නේ උතුම් අරමුණක. නිහඬව. එහෙමයි. ඉතින් ඒ නිසා gideredi ආර්ය තුන්නේ භාවය නැහැ කියන එක අපිට හොඳටම තේරුම් ගන්නට පුළුවන්. නිතරම තියෙන්නේ gideredi නිකන් හිටියත් මොකද්ද අනාර්ය තුන්නේ භාවය. දැන් ගෙදර අම්ම කෙනෙක් ඉන්නවා කියමු. අම්මා උදේ තියෙන වැඩපල ටික ඔක්කොම වෙලා ස්වාමියා දරුවෝ එළියට යනවා. ඉගෙන ගන්න යනවා දරුවෝලා ස්වාමියා රැකියාවට යනවා. ඊළඟට අම්මා නිතරම වැඩ කරන්නේ මොකද්ද හිතේ වැඩ නැති වුණත් දැන් මේ ළමයි කොයි වෙලාවෙයි ඉඳන්නේ වැඩ කන්න බොන්න උයලා තියන්න ඕනි ස්වාමියාගේ වැඩ ටික කරලා දෙන්න ඕනි. එතකොට කරපු දේ ගැනත් කරන්න තියෙන දේ ගැනත් තමයි හිතන්නේ. එහෙමයි. ඒතර ඒ වෙලාවේ ඇති වෙන්නේ කුසල් අරමුණක් නෙවෙයි. එතකොට රාගය මිශ්‍රිත ලෝභ මූලික හිත් පහළ වෙන්නේ. එහෙනම් ඒවා ආරේ තුනි භාවයට වැටෙන්නේ නැහැ. දැන් යම්මම කෙනෙක් හිතනවා නම් මේ වැඩ කටයුතු ටික ඉක්මනින්ම ඉවරලා බණ ටික අහන්නට ඕනි භාවනා කරන්නට ඕනි දහම් පොතපත කියන්නේ කියලා අන්න ආර්ය තුන්නි භාවයේ ත්‍යාගී හිත පසු වෙනවා. එහෙමයි. ඒ නිසා ඔය ආර්ය අනාර්ය කියන කාරණා දෙකේදී තුන්නි භාවය ආර්ය භාවයට පත් කරගන්න බොහොම අමාරුයි කිහි කිතරේ. ඒකයි පොයේ දවසක් වෙලා තියෙන්නේ. හොඳයි. එන පොහොය දිනේදී මාසකට වරක් උදාවන පොහොය දිනේදී සිල් සමාදන් වීම ඔබ පමණක් නොවේ ඔබේ දරුවනුත් සමග සිද්ධ කරන්නට උත්සාහ ගන්න අනේක වාරයක් ඔබේ රාජකාරී වැඩ කටයුතු අතරේ කියන එක මතක් කරනවා. අපි විරාමයකට ගිහිල්ලා අද දවසේදී අවසාන වශයෙන් සිරස FM පන්සිල් හැඳෑවේ සාකච්ඡා කරන ප්‍රශ්නය අපි ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරනවා. උන්වහන්සේ පූජ්‍ය ආචාර්ය නාගොඩ සද්දාලෝක ස්වාමින් වහන්සේ. අද සිරස FM පන්සිල් හැඳෑවට වැඩම කළේ ආචාර්ය පූජ්‍ය නාගොඩ සද්දාලෝක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අවසාන වශයෙන් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙන් මේ පැහැදිලි කර ගැනීමත් කරන්නට අපි සූදානම් වෙනවා. අපි ඊයේ දවසේදී භවනාව පිළිබඳව සාකච්ඡා කරා. ඒත් එක්ක බොහෝ දෙනෙක් ප්‍රශ්න යොමු කළා තිබුණා. එතනදී කෙනෙක් විමසපු ප්‍රශ්නයක් තිබුණා. මෛත්‍රිය වඩන කෙනෙක්ට පුළුවන්ද සත්ව මාංශ අනුභව කරමින් සම්පූර්ණ වශයෙන්ම මේ මුළු ලෝකයටම මෛත්‍රිය පතුරවන්න කියලා? පෙරුවන් සරණයි. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය නොවැඩිය යුතු කාරණා දෙකක් පැහැදිලි කළා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එකක් තමයි මృత දේහය, ඒ කියන්නේ මලමිනිය. අනිත් කාරණේ තමයි භෞතික වස්තුව. එහෙමයි. ඒක මාංශයක් ගත්තම මාංශය කියන එක මොකද්ද? මృత දේහය. මృత දේහය කලේබරයක්. ඒ නිසා මృత දේහයකට මෛත්‍රිය වඩන්න බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා නැහැ. ඒ වගේම ගහකොළට, ඒ කියන්නේ ගහකොළ කපන්න කියන එක නෙමෙයි. එහෙමයි. මෛත්‍රිය වැඩෙන්නේ නැහැ අපේ හිතේ. ඒකට මෛත්‍රී වැඩෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මස් මාංශ කියන කාරණයේ පිළිබඳව බොහොම කතා කරනවා වික්ෂණ වහන්සේලා. ඉතින් විනය පිටකයට අනුව භාග්‍යවතුන් වහන්සේ වදාළ විනය පිටකයේ බොහොම කරුණු පැහැදිලි කරලා තියෙන සූත්‍ර පිටකයේ තියෙනවා. එහෙමයි. ඉතින් ඒ නිසා සූත්‍ර පිටකයේ ජීවක කියන සූත්‍රය හොඳින් කියවගත්තනම් හොඳට වටහා ගන්නට පුළුවන් මස් මාංශ සම්බන්ධව. ඒ වගේම විනය පිටකයේ බේසජ්ජක්ඛන්ධකය කියලා කොටසක් තියෙනවා. එතනදී ওই දසයකම මාංශ ආදී කාරණා තියෙනවා. ත්‍රිකෝටික පාරිශුද්ධ සීලය කියලා වෙනමක් තියෙනවා. එහෙමයි. ඉතින් කෙටියෙන් සංක්ෂිප්තයේ දේශනාවට අනුව මතක් කළොත් අදිත්ත අසුත අමුත කියලා කාරණා තුනක් තියෙනවා. මාංශය කියන කාරණේදී
මාංශය කියලා කියන්නේ සතර මහා ධාතු ගොඩක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ සතර මහා ධාතු ගොඩක් මාංශයක් වශයෙන් අපේ අතට එනවානේ. කඩේකින් මිලදී ගන්න පුළුවන්. මේ මාංශය අතේ තියෙනකොට එතන විඥානයක් තියෙනවද? විඥානයක් නැහැ. නැහැ. එහෙනම් විඥානයක් නැති හැම දෙයක්ම කුමක්ද? රූප කොටසක්. එහෙමයි. නමුත් ඒ රූප කොටස බවට පත්වන්නේ විඥානයක් තිබිච්ච කෙනෙක්. එහෙමයි. එහෙනම් මේ විඥානයේ තිබිච්ච සත්වයා ඝාතනය කරන්නට ඕනි විඥානයේ නැති භෞතිකයක් බවට පත් කරන්න. එහෙමයි. මේක ඉතාම බුද්ධිමත්ව තේරුම් ගන්නට ඕනි අන්තගාමීව හිතන්න නම් එපා. එහෙමයි ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි අපි මේ දේශනා කරන්නේ. ඒතකොට ඒ විඥානය බැහැර කරවන්නට ඕනි තමා වෙනුවෙන්ම. දැන් ශාලිකා නෝන වෙනුවෙන්ම ශාලිකානට කුකුළු මස් කන්න ඕනි කියමු. ශාලිකා නෝන වෙනුවෙන් මේ කුකුලව ඝාතනය කරන්නම ඕනි. එහෙමයි. හැබැයි ශාලිකා නෝනගෙන් කඩේකින් අරගෙන එන මාංශය ශාලිකා නෝන වෙනුවෙන්ම කරපු කාරණයක් නෙවෙයි. හොඳට තේරුම් ගන්න වෙනුවෙන්ම. හැබැයි ස්වාමීන් වහන්සේ දැන් උතනදී අපේ මේ ආර්යයන් වහන්සේලා අපේ ස්වාමීන් වහන්සේලා ආහාර ගන්නා පිළිවෙලයි සාමාන්‍ය ජීවිතයේදී මේ සාමාන්‍ය ජීවිත ගත කරන පුද්ගලයෝ ආහාර ගන්නා පිළිවෙලයි සහ අරමුණු වෙනස්නේ. ඒ අය කන්නේම රස තෘෂ්ණාව මුල් කරගෙන. එතනද මාංශය කෙරෙහි ඇති රසය තෘෂ්ණාව ලෝභය බොහෝ විට මේ ගිහි ජීවිත ගත කරන ඇත්තන් තුල තියෙනවා. දැන් ඒ අය තමයි මේ විමසන්නේ එහෙම සිතුවිලිත් එක්ක එහෙම ජීවිත ගත කරමින් පුළුවන් ද මෛත්‍රිය කරන්න කියලා. ඔව් දැන් ඔය මම පැහැදිලි කරේ ගිහි වේවා පැවිදිව කාට වුණත් මේ මාංශය අනුභව කිරීම නිවැරදිව කරන්න කියන කාරණේ නිසා ඒ තියෙන විනය පදනම විතරයි. හොඳයි. එතකොට ඒක ඉවට පස්සේ ඉතුරු ටික තේරුම් ගන්නට පුළුවන්. හොඳයි. එතකොට ශාලිකනෝන දැන් මේ තමන් වෙනුවෙම මරලා නැත්නම් තමන් වෙනුවෙම මෙරූ බව තමන් අහලත් නැත්නම් දැකලත් නැත්නම් ඕනෑම තැනක තියෙන මාංශය අරගෙන අනුභව කරන්න කිසිම තහනමක් භික්ෂුවටත් නැහැ තහනමක් ගිහියටත් කිසිම තහනමක් විනයේ නැත. එහෙමයි. ඕනම වෙලෙට අනුභව කරන්නට පුළුවන්. මේ භික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පනලා තිනෝ යම් මාංශයක් ලැබුත් අහන්න කියනෝ සැකහැර දැනගන්න කියනෝ මේ සතා මෙරිවි මං වෙනුවෙන්ද කියලා. දැන් අපි හිතමු ස්වාමීන් වහන්සේ කෙනේ දානට වඩිනෝ අනුරාධපුරේ වගේ රජ රටට. මේ පැත්තේ වැව් මාළු තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේලාට වැව් මාළු ලැබෙන්නේ නැහැ නේද කියලා කවුරු හරි වැවට ගිහින් මාළු අල්ලගෙන ඇවිල්ලා වෙන්ජනයක් හදලා දෙන්න බැරිද? පුළුවන්. එතකොට කවුරු වෙනුවෙන්ද මරලා තියෙන්නේ? ස්වාමීන් වහන්සේලා. ඔව්. එතකොට ඒක කැපයිද? ඒක අකැපයි. ඒක අකැපයි. එතකොට අහනවා මේ මං වෙනුවෙන්ද කියලා. ඔව් ස්වාමීනි ඔබ වහන්සේලා ලැබෙන්නේ නැහැ ඒ වෙනුවෙන් මෙහෙනම් එපා. ප්‍රතික්ෂේප කරන්න කියනවා. හැබැයි ඔබ වහන්සේලා වෙනුවෙන් නෙවෙයි කියලා නම් දැකලත් නැත්නම් අහලත් නැත්නම් කඩේ තියෙන මාංශය ගැන වළඳන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කැප විදියට මේ මාංශය වළඳලා ඒ මාංශය වළඳුව භික්ෂුව සතර දිසාවට මෛත්‍රී වඩලා මෛත්‍රී ධ්‍යාන උපදවා ගන්නත් පුළුවන් කිසිම ගැටලුවක් නැහැ කියලා. ආහාර මත මෛත්‍රී තීරණය වෙන්නේ නැහැ. ආහාරය කියන එක මේ සත්වයාගේ පැවැත්මට අවශ්‍ය කරන ද්‍රව්‍යයක් පමණයි. හැබැයි පැහැදිලිව සරලව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තමා වෙනුවෙන්ම මරන්න ඕනි. එතකොට ඒක අකපයි. එහෙමයි. ඒ නිසා අපි දු නෝන යනවා ඇමරිකාවට හරි තව කොහරි විදේශ රටකට. එහි ගියාම නෝනට හම්බ වෙනව මොනවා හරි මාංශයක්. ඒකද මේ ශාලිකා නෝනට තමයි ඇමරිකාවේදී ඒ සත්තු මරලි වෙලා මේ තියෙන මාංශය සඳහා. එහෙමද? නැහැ. එයාලා දන්නේ නැහැ සමහරකට ඒ සත්වයා මාස ගණනාවකට ඉස්සලා මරලා වෙන්නට පුළුවන්. අපි මාංශය වළඳන්නේ අද කියමු අද දිනේ කීයද? අද කියන දිනේ අපි වළඳනවා. එහෙමයි. එතකොට මීට මාස ගණනකට ඉස්සලා සතා මැරිලා තියෙන්නේ. එතකොට එහෙනම් කොහොමද අරමුණු කරන්නේ මං වෙනුවේ? කෙනෙක් කිව්වොත් ස්වාමීන් වහන්සේ දැන් අනුභව කරන අය වෙනුවෙන්නේ මරන්නේ. එහෙනම් අනුභව කරන අය අතරේ මමත් ඉන්නවා. එහෙමනම් අනිවාර්යෙන්ම මමත් නියෝජනය වෙලා එතන කියලා. එතකොට නෝනා දැන් අනුභව කරන නිසා තමයි මරන්නේ. තව කෙනෙක් කියන්න පුළුවන් මරණේ හින්දානේ අපි අනුභව කරන්නේ. තරකේ එකයි. අපි මුහුදු ගිහින් මාළු අල්ලගෙන කනවා නෙවෙයි. ඕගොල්ලෝ ඕගොල්ලෝ මාළු අල්ලලා දෙන හින්දා අපි කනවා. එහෙමයි. අල්ලන කට්ටිය කියන ඕගොල්ලෝ කනේ හින්දා අපි අල්ලනවා. එහෙමයි. ඒතර බුදුරජාණන්සේගේ ධර්මයේ අතක්කාවචර ධර්මයක්. බුදුරජාණන්සේගේ ධර්මයේ තරකෙන් අවබෝධ වෙන එකක් නෙවෙයි. බුදුරජාණන්සේගේ ධර්මයේ නුවණින් විමසීම සහ සද්ධාව මත අවබෝධ වෙන එක. ඒ නිසා එහෙම කිව්වොත් ඉන්න ඕන අපිට බත් කන්නවත් බෑනේ. දැන් බත කියන එක අපි කන හින්දා තමයි විවාග කරන්නේ. එහෙමයි. ඒ බත අපේ අතට එනකොට කොයිතරම් කෘමි ප්‍රමාණයක් මැරිලාද? කෘමිනාශක ගහලා. එහෙමයි. එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එහෙනම් මස් මාංශ අනුභව කරන්නේ නැති ගවයන්, එළුවන්, ඒ වගේම බැටළුවන්, අලි වගේ සතු කොච්චර සිල්වත් දහනවා. ඇයි මස් මාංශ අනුභව කරන්නේ නැන්නේ? එහෙමයි. එහෙනම් බුදුන් වහන්සේ පෙන්න එහෙම සිල්වත් දෙන්නේ නැහැ කියන කාරණේ. එහෙනම් කැප විදියට වන්දන මෛත්‍රී වඩන කිහිප විදියට කිසිම බාධාවක් නැහැ. හැබැයි ඔබතුමී ඉතා වඩන කාරණයක් සතු කළා සාමින් වහන්සේලා දානේ වළඳන්නේ ප්‍රත්‍වේක්ෂාවෙන්. එහෙමයි. මේ දානේ මා වළඳන්නේ සීයෙන් හා නුවණින් කුමක් පිණිසද? මේ සිල්වත් ජීවිතයේ පවත්වගෙන සසරින් එතර වීම පිණිසයි. හැබැයි ගිහි ජනතාව රස තෘෂ්ණාවෙන් එන රසතුෂ්ණාවෙන් වලනකොට කෙලෙස් උපදිනවා වැඩි. කැප වුණත් ඒක රසතුෂ්ණාවෙන් ඉඳ කෙලෙස් උපදිනවා වැඩි. මාංශම ගන්න ඕනේ නැහැ. අපි දුම් කේක් කෑල්ලක් කියලා. තලු මර මර රසතුෂ්ණාවෙන් කනකොට එතෙන්ටත් තියෙන්නේ මොකද්ද? රසතුෂ්ණාව උපාදානේ. ඒ නිසා අපි කුමන ආහාරයක් කැප වේවා අකැප වේවා කුමන ආහාරයක් අපි අනුභව කරත් අර රසතුෂ්ණාවෙන් තොරව කටයුතු කරන්න උත්සාහ කරන්න ඕනේ. නමුත් බොහොම අමාරු දෙයක්.
මොකද රහදිව තියෙන කෙනෙක් මට කිව්වා අනේ හැමදේම රහදිව තියෙනකම් මේ රස දැනෙනවා. එහෙමයි. මම කිව්වා රසදිව තිබිච්චා ඒක තියෙන්නේ භෞතිකවනේ. හිත තුල උපාදාන කරන්න යන්න එපා. ඒක උපාසකම කෙනෙක්ව මම දැන් බුලත් කාලා මගේ දිව මැදට දැන් රහ දැනෙන්නේ නැහැ. මං කිව්වා එනම් වල රස තෘෂ්ණාව නැතුව ඇති නේද? එහෙම නැති වෙන්නේ නැහැ. රස තෘෂ්ණාව ඇති වෙන්නේ හිතේ. එහෙමයි. දැන් නෝනලා ව්‍යංජනයක් හදනකොට ගෙදර තෝරලා බේරලා නේද හදන්නේ? එහෙමයි ස්වාමීනා. දැන් අකමැති එළවලු තියෙනවා කැමැති එළවලු තියෙනවා. එතකොට බෝංචි වලට කැමති හැටි බෝංචි කනවා උයනවා. ඉතින් ඒ වගේ අපි මේ තෝරා බේරගන්නේ අපේ රුචි අරුචිකම් ආශාව අනුව. එතකොට ආහාර විතරක් නෙවෙයි ඇඳුමක් පැළඳුමක් ගත්තත් එහෙමයි. යාන වාහනයක් ගත්තත් එහෙමයි. ගියක් දොරක් හදුවත් එහෙමයි. ඉතින් ඒ නිසා අපි තෘෂ්ණාව මුල් කරගෙන තමයි මේ හැම දෙයක්ම තෝරා බේරා ගැනීම කරන්නේ. එහෙනම් අපි නුවණින් කරන්නට ඕනි මේ ජීවිතේ පවත්වන්න තමයි මේවා අවශ්‍ය වෙන්නේ. ජීවිතේ පවත්වා ගැනීම පිණිස ආහාර පාන ඉඳුම් පිටුම අපට අවශ්‍යයි. හැබැයි ආහාර පාන ඉඳුම් පිටුම් කියන කාරණාව අධික දුෂ්ණාවෙන් ග්‍රහණය කරන්න ගියොත් එතන කෙලෙස් හිතක් උපදිනවා. එතනදී භයානකයි. හොඳයි. එමනම් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කළා. හම්බන්තොට විහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති විසුද්ධි මග්ග ජාත්‍යන්තර බෞද්ධ මහා සංඝදහනේ ප්‍රධාන අනුශාසක විචිත්‍ර බහනක ආචාර්ය නාගොඩ සද්දාලෝක ස්වාමීන් වහන්සේ ඔබේ දහම් ඇස පාදා දෙනු පිණිස පාදා ගැනීමට උත්සාහ කරන ඔබ වෙනුවෙන් ධර්මයේ දේශනා කළේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී භාවය විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. මොකද උන්වහන්සේලා නිදුක් නිරෝගීව හොඳින් සිටියොත් හොඳින් වැඩ සිටියොත් තමයි අපිට නැවත නැවතත් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට උන්වහන්සේලා සමගින් මේ ධර්මයේ සාකච්ඡා කරන්නට පහදා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබට අවසාන වශයෙන් මතක් කරන සුවිශේෂ වූ දහම් කාරණේ තියෙනවා මේ අවස්ථාවේ. සමහරවිට අපේ ජීවිතයේ පිළිබඳව යම්කිසි මැන ගැනීමක් විවග විභාගයක් මේ ධර්ම සංකතන තුළින් ඇති කර ගන්නට පුළුවන්. ඉතින් ලක්ෂ සංඛ්‍යාත ලෝකවාසී බෞද්ධයන්ට සිරස FM ගුවන් විදුලිය තුළ මේ පන්සිල් හැන්දෑව තුළ ඔබේ සිසතන් සුවපත් කරනවා කියන එක අපි බොහෝ සෙයින්ම දන්නවා. විදේශ ධර්ම ප්‍රචාරක කටයුතු වලදී පවා බොහෝ දෙනා කතා කරලා තියෙනවා. ඉතින් ඇත්තෙන්ම මේ ධර්මයේ විදායරීම විමුක්තායතනයක්. ඒ කියන්නේ නිවන් දොරටුවක්. ඉතින් මේ නිවන් දොරටුව ඔබ හොඳින් ඔබේ ජීවිතයට උද්ග්‍රහණය කරගෙන ඔබේ ජීවිතයේ මොන විදිහේ බාහිර ලාභ ලෝභ සම්පත් ලැබුණත් ඔබේ හිත මෙහි නවතින්නේ නැති විදියට, අපායේ නවතින්නේ නැති විදියට, නිවනින් අවසන් වෙන විදියට කටයුතු කරගන්නට ඔබ උපදවාගත් කුසල ධර්මයන් උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්ම සාකච්ඡාව මෙහෙවීම සඳහා පින්වත් ඔබතුමියටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ සඳහා උපකාර කරන සියලුම කාර්ය මණ්ඩලයටත්, සමස්ත සිරිස FM ගුවන් විදුලියේ සියලුම භවතුන්ටත් අපි ආශිර්වාද කරමින් දෙවියන් සහිත ලෝකයාටම මේ උතුම් ධර්මයේ අමා නිවන් සුව සාදා ගන්න උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.